අයිබුවන් මේ සිංහල ප්‍රධාන පුවත් ප්‍රකාශයයි මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. චම්පික දෙසැම්බර් 24 දක්වා රක්ෂිත බන්ධනාගාරයට. පාර්ලිමේන්තු සම්ප්‍රදාය නොතක මන්ත්‍රීවරු අත්අඩංගුවට ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක්. කථානායක නිවේදනය කරයි. ආණ්ඩුව දේශපාලන පරිගැනීමක නිරත වෙන බවට චෝදනා. ඒ වගේම මේ පැහැදිලිව පේනවා දේශපාලන පරිගැනීම කියන එක. සහල් මාෆියාවක් නැති බව සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන කියයි. සියලුම දේවල් වලට මාෆියාවනේ මෙහෙ කියන්නේ. පක්ෂ නායකකම දුන්නොත් ඒ ජාපය දිනවනවා. මට නායකත්වයේ ලබා දුන්නිට අනිවාර්යෙන්ම ජයග්‍රාහී ගමනක් යන්නට පුළුවන්. අල්ලස්ගත් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියාට සිර දඬුවම්. ඇමරිකානු ජනාධිපතිට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාගයට. අදත් ඔබ හමුවන මම මුහම්මද් සෆාර් මුලින්ම අවධානයේ දේශීය පුවත් වෙත. තරුණයෙකු රිය අනතුරට ලක්කලා යයි චෝදනා මත අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජලාද සිල්වා මහත්මිය අද නියෝග කළා. පාටලි චම්පික මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නයි නීතිපතිවරයා පොලිසියට ඊයේ උපදෙස් දුන් අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනුනේ ඊයේ පසුවරුවේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ හිටපු අමාත්‍යවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන අතර අද දින දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා. නැවතත් අද පෙරවරු 9:30ට පමණ හිටපු අමාත්‍යවරයා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් රැගෙනු ලැබුවා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක ගොනුකොළ ඇපාය දුම්පත ප්‍රතික්ෂේප කළ අධිකරණය ලැබෙන 24 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා. රාජගිරි ප්‍රදේශයේ රිය අනතුරක් සිදු කර පුද්ගලික බරපතල තුවාල සිදු කිරීම, අනතුරින් පසු රටේ රියතුරු ලෙස වෙනත් අයෙකු ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා කීපයක්ම හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී තිබෙනවා. අද උදෑසන අධිකරණයවට ඔහුගේ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් රැස්ව සිටි අතර දැඩි ආරක්ෂක රැකවල් මැද හිටපු අමාත්‍යවරයා නැවත බන්ධනාගාරයේ වෙත ගෙන යනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී සිදු වූ ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිව පෙනී යන බව කථානායක කාර්යාලය සඳහන් කරනවා. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමේදී සිදු ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව පැහැදිලිව පෙනී යන බව කථානායක නිවේදනයේ සඳහන් වෙනවා. එහි වැඩිදුරට සඳහන් වන්නේ විශේෂයෙන්ම පසුගිය වසර 4ක කාලය තුළ මෙම සම්ප්‍රදාය වෙනුවෙන් දැඩිව පෙනී සිටි එවකට විපක්ෂයේ නියෝජනය කළ පාර්ශවය රාජ්‍ය බලය ලබාගත් සැනින්ම එම සම්ප්‍රදාය උල්ලංඝනය වීමට ඉඩ හැරීම විමතියට හා කනගාටුවට කරුණක් බවයි. එසේම කිසියම් වරදක් සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම රජයක පැහැර හැරිය නොහැකි වගකීමක් වන අතර එහිදී නීතියට ගරු කිරීමට සියලු පුරවැසියන් බැඳිය සිටින බවට කිසිදු විවාදයක් නොමැති බවත් එහිදී පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහ මහජන නියෝජිත වරප්‍රසාද සම්බන්ධයෙන් වන පිළිවෙත උල්ලංඝනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක් කිරීම පමණක් නොව එය පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීමක භයානක පෙරනිමිත්තක් බවද එම නිවේදනයේ පෙන්වා දෙනවා. මේ රටේ විභාග වෙලා අධිකරණයෙන් ස්වාධීන අධිකරණයෙන් තීන්දුව වෙච්ච නඩුව අද නැවත වරක් විමර්ශනය කළා. මෙතුමා අද අත්අඩංගුවට අරන් තියෙනවා. අපිට පේනවා රජයේ 2015ට පෙර තිබ්බ ඒ රජයේ ඒකාධිපතිත්ව මර්ධනය අද නැවත පැමිණින් පවතින යම් යම් දේවල් නිසා එතුමාව මර්ධනය කරන්න අද කටයුතු. එතුමා දේශපාලන වශයෙන් නිහඬ කරන්න කටයුතු කරනවා. අපි කියනවා එක්සත් ජාතික පක්ෂය අපිට ප්‍රාම්පික රණවක මැතිතුමා වෙනුවෙන් විපක්ෂයක් විදිහට සියලු කටයුතු කරනවා. එතුමා වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂය හැම විටම සූදානම් වෙලා තියෙනවා.
දේශපාලන දඩයම් ආපහු පටන් අරගෙන තියෙනවා. මේක අමුතු හදිස්සියකින් ආපු නඩුවක්. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. මේකේ හරිම වැඩේ මේ එකම දෙපාර්තමේන්තුවේ පිරිස මහා ලොකු මිනිමැරුමක් කරා, මහා ලොකු අපරාධයක් කරා වගේ ඇවිල්ලා මේ පාටලි චම්පක රණවක ඇමතුමාගේ නිවසට ඇවිල්ලා මහරෑ මේ අත්අඩංගුවට ගන්නවා. විශාල පිරිසක් ඇවිල්ලා. මොකද මේ කාරණේ මෝටර රථ පනතේ යටතේ වරදක් සම්බන්ධයෙන්, අද ඉදිරිපත් කරපු කරුණු සම්බන්ධයෙන් අප ලබා දෙන්න පුළුවන් වරදවල් සම්බන්ධයෙන්. ඇයි මේ තරම් හදිසිය? ඇයි මේ තරම් ලොකු බීතියක් මේ එක පාටම පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක අත්අඩංගුවට ගැනීමට අදාළ සිදුවීමේ නඩුකටයුතු අවසන් කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගැනීම දේශපාලන පැලගැනීමක් බව එක්සත් ජාතික පක්ෂ මහලේ කම් අඛිල විරාජ් කාර්යවසම් පවසනවා. ඒ වගේ මේ පැහැදිලිව පේනවා දේශපාලන පරිගැනීමක් කියන එක නැවත මර්ධනය ආරම්භ කරපු බව තමයි මේයින් පැහැදිලි වෙන්නේ. තමන්ගේ බලය අයුතු ලෙස යොදා ගැනීම තමයි මේ හදන්න කියන එක අපිට පැහැදිලිව පේනවා. දැන් බලන්න පාර්ලිමේන්තු මැතිවරණයක් තව මාස කීපයකට එන බව දැන දැන. දැන් ඔබට හිතා ගන්න පුළුවන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් මේගොල්ලෝ ජයග්‍රහණය කරොත් කොහොම ඇසිරෙයිද කියලා. මේ පරිගැනීම තුලින් හදනවා නම් විපක්ෂය මර්ධනය කරන්න අපි මං හිතන්නේ ඒකට අපි ඉඩ දෙන්නේ. අපිට මේක හොඳට හුරුයි. අපි දසක ගණනාවක් අපි දේශපාලනය කරලා තියෙනවා. මේ පක්ෂයේ හොඳට අධ්‍යක්ෂීම් තියෙනවා. පක්ෂයේ ඉන්න සියලු නායකයින්ට ඒ නිසා අපි මේකට විරුද්ධව අපි පෙළ ගැහෙනවා. අපි ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේක එරෙහිව අපි සටන ක්‍රියාත්මක කරනවා කියන එක මම පැහැදිලිව කියන්න ඕනේ. මේ අත්අඩංගුවට ගන්න ආකාරය රාත්‍රියේ නිවසට ගිහිල්ලා අත්අඩංගුවට ගන්න ආකාරය තුලම පැහැදිලි වෙනවා. මේක සම්පූර්ණ දේශපාලන උවමනාවක් මත දේශපාලන පරිගැනීමක් අරමුණු කරගෙන අත්අඩංගුවට ගැනීමක් කියන්නේ විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අත්අඩංගුවට ගැනීමේදී සිදු කරන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය සම්පූර්ණයෙන් පිළිපැදලා නැහැ කියන එක තමයි අපිට දැනගන්න ලැබුණේ. මම පාර්ලිමේන්තුවේ කථානායකතුමාට විශේෂයෙන් මේ සම්බන්ධයෙන් ලිපියක් බාර දුන්නා. මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියන එක. මොකද නීතිය ක්‍රියාත්මක කරන පිරිස හිටපු අමාත්‍ය චම්පික රණවක පොරක් බවට පත් කරනවා දැයි සැකයක් තමන් තුළ ඇතිවන බව සිංහලේ ජාතික සංවිධානය පවසනවා. යහපාලන ආණ්ඩුවේ වැරදි කරපු සියලු දෙනාටම විරුද්ධ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා මේ වෙලාවේදී අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපි විශ්වාස කරනවා මේ විදිහටම දිගින් දිගටම නීතිය ක්‍රියාත්මක කරයි කියලා. ඒ නිසා පහුගිය ආණ්ඩුව සමයේදී අපි දන්නවා දේශපාලන චරිත ගත්තට පස්සේ බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ මහත්මයා, ඒ වගේම තමයි යෝෂිතලා, ඒ වගේම අනිත් පැත්තෙන් මහින්දානන්ද අලුත්ගමගේ ආදී මේ දේශපාලන චරිතත් හිරේ දැම්මා. විශේෂයෙන්ම චම්පික රණවක මහත්මයාට ලබා දුන්න මේ දඬුවම, ඒ වගේම චම්පික රණවක මහත්මයාට විරුද්ධව මේ නීතිය ක්‍රියාත්මක කිරීම අපි දන්නවා බොහෝ පිරිස් නොයෙක් විදිහට ඒ කර්තකතනය ගන්නනවා. අපි කියන්නේ යමෙක් වැරදි කරා නම් ඒ වැරදි කරපු පුද්ගලයාට කිසිදු දේශපාලන පක්ෂයක් ඒ වගේම ඔහුගේ තත්ත්වයන් නොසලකා නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මම දැක්ක හර්ෂන් සිල්වා කියනවා මේ නීතිය නෙවෙයිලු, මේ වෙනදක් කියලා කිව්වේ නෑ. අපි දන්නවා විමල් වීරවංශ මහත්මයා සිරගත කළා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නොයෙක් අඩංතේට්ටම් කළා, වෙනම අධිකරණ පීඨෙව්වා දඬුකඩේ ගහන්න, බැසිල් රාජපක්ෂ මහත්මයා හිරේ දැම්මා, නාමල් රාජපක්ෂ දැම්මා, යෝසිත රාජපක්ෂ දැම්මා, තව ජොනි ජොන්ස්ටන් පනාන්දු එමුතුමා දැම්මා, ඒ වගේ පුජ්‍යලෝ බර ගාණක් හිරේ දැම්මා. උසාවි අරගෙන හිටිය රෑ 12 වෙනකන් මේ යහපාලන ආණ්ඩුවෙන් ගේන ඔය අත්අඩංගුවට ගත්ත ඇමතිවරු මන්ත්‍රීවරු ගේනකම් බලාගෙන රිමාන්ඩ් කරා. වරදට දඬුවම අනිවාර්යෙන් ලැබෙන්න ඕන. ඒ පුජ්‍යලයා කවුද කියන එක අදාළ නැහැ. ඔහු රජෙක්ද, ඔහු සෙනවියෙක්ද, ඇමතියෙක්ද, බටේද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. ඔහුට අදාළ නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන කියන එක තමයි මේ රටේ අපි කියන්නේ. කිසිම දේශපාලන පරිගැනීමක් සඳහා නීතිය යොදා ගැනීම, නීතිය නැවීම ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ සිද්ධ වෙන්නේ නැහැ. මොකද නීතිය නැමීම නීතියට පටහැනි ලෙස සියලුම දේශපාලන පක්ෂ නායකයන්, මන්ත්‍රීවරු ඉතාම දරුණු ලෙස සිරගත කිරීම, අප නොදී දීර්ඝ කාලයක් බන්ධනාගාර ගත කිරීම යනාදිය පසුගිය රජයේ ප්‍රතිපත්තිය. ඒ ප්‍රතිපත්තිය අපි හෙලා දැක්ක පිළිකුලෙන්. ඒ නිසා අපි මේ ප්‍රතිපත්තිය නැවත කිසිසේත් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. MCC ගිවිසුම తాවකාලිකව අත්හිටුවා තිබෙන බව රජය පවසනවා. MCC Millennium Challenge Corporation ගිවිසුම ක්‍රියාත්මක වීම අත්හිටවල තියෙනවා. ඒ සඳහා කලින් ඇති කරගත්ත සම්බන්ධතා හා ඒ ගිවිසුම පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා 4 දිනකින් යුත්
කමිටුවක් පත් කරලා තියෙනවා. ආචාර්ය කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාංශයේ ආචාර්ය ලලිත් ගුණරුවන් මහතා, වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා, ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් DS ජයවීර මහතා, ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා ඒ ඇතිවෙච්ච තත්ත්වයේ පිළිබඳ විමර්ශනය කරලා වාර්තාවක් සැපීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් හතර දෙනෙක්ගෙන් යුත් කමිටුවක්, විද්වත් විශේෂඥ දැනුමක් තියෙන කමිටුවක් පත් කරලා තියෙනවා. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් පිළිබඳ ඇතිවෙච්ච තත්ත්වයේ පිළිබඳ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න. ගිවිසුම ක්‍රියාත්මක වීම හෝ ගිවිසුම් ඇති කර ගැනීම හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම හෝ කිසිම ක්‍රියාවක් අදාළ වෙන්නේ අත්හිටවලදී. මාසකට රුපියල් 1,241 වියදමින් මිලියන 24කට ආසන්න මුදලකින් කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට පවත්වාගෙන යන ගොඩනැගිල්ලෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය නැවත ගොවිජන මන්දිරය වෙත රැගෙන යාමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. ඒ වගේම අදාළ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කොට එම ගිවිසුම අහෝසි කිරීමට හෝ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයක් අදාළ ස්ථානයේ පිළිබඳව ගැනීමට ඇති අවශ්‍යතාවය පිළිබඳවත් ඊයේ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කොට එම තීන්දුව අනුමත කළා. ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවකට තමන්ගේ සහෝදර ජනතාවගේ දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අඩහ පිරුම පවසනවා. අද කොළඹදී සංවිධානය කර තිබූ ජාතික කියවීමේ මාසය සඳහා වූ සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයට එක් වෙමින් එම මහතා බිම බව සඳහන් කළා. පළමුවම තමුන්නාසලගේ සමාව ඉල්ලා හිටිනවා. ජාතින් අතර අවබෝධය සඳහා කියවමු කියලා කියන මේ උත්සවය, ත්‍යාග ප්‍රදානෝත්සවය ඇතුලේ මේ සභාවේ අසුන්ගෙන ඉන්න දිවයිනේ උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පැමිණි මගේ සහෝදර ජනතාව තේරෙන හෘදයාංගම සහෝදර භාෂාවෙන් මට ඔබට කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඒක කනගාටුට කාරණාවක් නෙමෙයි, ලැජ්ජාවට කාරණා. සමගේ ලැජ්ජාව පළමුවෙන්ම ප්‍රකාශ කරන්නට ඕන. මට විතරක් තියෙන කාරණාවක් නෙමෙයි, අපේ රටේ අති බහුතර ජනතාවකට තමන්ගේ සහෝදර භාෂාව කතා කරන්න ලියන්න දන්නේ නෑ. මම හිතනවා අපේ රටේ කලාකරුවන්, සාහිත්‍ය වේවා, සිනමාව, කලාව, කුමන ශිෂ්ටයක දේශපාලකයන් විතරක් නෙමෙයි මේ කටුක යථාර්ථය තේරුම් ගත යුතුව තිබෙනවා. අපි ජීවත් වෙන්නේ ජයකොඩි මැතිනියනි කුංචි දූපතක. අපි කිව්වා මේක වර්ග සතපුම් 25,332 කියලා. මේ පුංචි දූපතේ අපි මිලියන 21කට මඩක් වැඩි ජනතාවක් ජීවත් වෙන්නේ. ඒ මිලියන 21 තමන්ගේ භාෂාවන් විදියට පාවිච්චි කරන්නේ භාෂා දෙකයි, සිංහල භාෂාවත් දමිළ භාෂාවත්. හැබැයි අති බහුතරය සිංහල, තමන්ගේ සහෝදර භාෂාව දමිළ කියවන්න ලියන්න දන්නේ නැහැ. ඒ වගේම දමිළ භාෂාව මව් භාෂාව කරගත්තු බහුතරය තමන්ගේ සහෝදර භාෂාව සිංහල භාෂාව කතා කරන්න ලියන්න දන්නේ නැහැ. මේක ඛේදවාචකයක් නෙමෙයි. පුංචි දූපතක මිලියන 21ක් තරම් කුඩා ජනතාවක් භාෂා දෙකක් පමණක් කතා කරන පුංචි දූපතේ හිරවෙච්ච තමන්ගේ සහෝදර භාෂාව කතා කරන්න දන්නේ නැති එක. නව රජියට රට හැදීමට යම් කාලයක් ලබා දිය යුතු බව රුහුණු රට වික්ෂු පෙරමුණ පවසනවා. වියටයක් වතුරේ දාලා පැය 24ක්වත් පෙගෙන්න ඕනේ. ඊට පස්සේ තමයි වියටයක් පැලවෙන්නේ. පැලවෙච්ච වියටේ අස්සන්නෙන්න මාස 4ක කාල බඩු මිල හෝ වෙන දෙයක් හෝ ගැන කතා කරන්නේ කොහොමද? රටේ ආර්ථිකය, රටේ ජනතාවගේ නිෂ්පාදනය, රටේ ජනතාව නිෂ්පාදනය සඳහා මෙහෙයවීම, රටේ ජනතාව සංවර්ධනය සඳහා මෙහෙයවීම, රටේ ජනතාවට ආකල්පමය හැඟීමක් දීම, මේ කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. ආකල්පය, අදහස, අරමුණ තිබුණේ විකුණාගෙන කෑම. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ තත්ත්වය උදා වෙලා තින්නේ. හරි මගට ගෙනිච්චනම්, හරියට ආර්ථිකය හැසිරෙව්වනම් මේ පාපකර්මයට ගෝඨාභය රාජපක්ෂ රජය මුහුණ දෙන්න ඕනේ නැහැ. අපි උත්සාහ කරනවා අපේ මිනිස්සුන්ට කියන්න, ගෙවතු වගා කරන්න. අපේ මිනිස්සුන්ට අපි කියන්න සූදානම් වැඩ කරන්න. නැවතත් දේශීය පුවත්. නව රජයේ අපහසුතාවයට පත්කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට හිතවත් නිලධාරීන් පිරිසක් කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් ගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිදහස් භාවයක් ලබන්න ගත්තා. අපි දිගින් දිගටම පෙන්වුවා ඉතිහාසයේ දූෂිතම සෞඛ්‍යමතිවරයාගේ යුගය ලෙස රාජිත සේනාරත්න යුගය නම් කරන්න. එතකොට මේ රාජිත සේනාරත්න යුගය නම් කරනකොට රාජිත සේනාරත්න කියන චරිතය මුල් කරගෙන කල්ලියක්, පිරිමි හෙදිය වගේ කල්ලියක්, තමන් විද්‍යාඥයෝයි කියා ගන්නා ඒ කල්ලියක් මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සිය ග්‍රහණයට අරන් හිටියා. ඊට අමතරව ඖෂධ මාෆියාව විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය ගිලගෙන හිටියා. ඒ බව මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
මේ මාධ්‍ය ප්‍රකාශ කිරීම තුලින් පමණක් නෙමෙයි මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන 11කට ලිඛිතව සාක්ෂි සහිතව තොරතුරු ලබා දීලා තියෙනවා. ඒ වෙනකොට නව රජයක් මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. එතකොට මේ නව රජයකින් රජයේ වෛද්‍ය නාගරික සංගමයේ බලාපොරොත්තු වෙනවා රාජිත සේනාරන්ද සම්බන්ධයෙන් රාජිත සේනාරන්දගේ කල්ලිය සම්බන්ධයෙන් නීතිය නව රජයේ යටතේ ක්‍රියාත්මක වෙයි කියලා සමස්ත ජනතාව බලාපොරොත්තු වෙනවා. නමුත් අද අපි මේ වෙනකොටත් දකින්නේ නැහැ ඔවුන්ගේ ප්‍රශ්න කිරීමක් හෝ ඔවුන් අත්අඩංගුවට ගැනීමක් හෝ අදාළ නීතිමය කාරණා කිසිවක් ඉෂ්ට වෙන බවක් අපිට මේ වෙනකොට පේන්නේ නැහැ. තමුන්නාසලා හැමෝම දන්නවා අපි නම් කළා කිව්වා වගකීමක් ඇතුව කිව්වා පහුගිය අවුරුදු 4-5 වගේ කාලේ තමයි රාජසේනරත්න යුගයේ තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය තුල දූෂිතම යුගය කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශය තුල අකාර්යක්ෂම යුගය කියන එක ඒක අපි කාරණා සහිතව පෙන්නුම් කරලා දුන්නා විගණකාධිපති වාර්තා සඳහා හරහා ජාතික ප්‍රසම්පාදන කමිෂන් සභාවේ වාර්තා හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන වාර්තා හරහා ජනාධිපති කමිෂන් සභාවේ එළිවෙච්ච සාක්ෂි හරහා අපි කියපු කාරණා ඇත්ත කියලා සනාථ වුණා. සහල් මිල පිළිබඳව සමස්ත ලංකා වීමෝල හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති ඩට්ලි සිරිසේන අද අසහස් පළ කළා. සියලුම දේවල් වලට මාපියාවනේ මෙහෙ කියන්නේ. මාපියාව කියන එක මේක මේ දේශපාලනික වශයෙන් හදාගත්ත දේශපාලන පහර ගැසීමට යොදා ගන්නා වචනයක් මිසක් මාපියාව කියන එකේ තේරුමවත් දන්නවත් දන්නේ නැහැ මේ ඒ කියන අය. ඉතින් හාල් මාපිය මම ඒකනේ කිව්වේ මාපියාවක් දවසේ හාල් කිලෝ 165ක් අවශ්‍ය රටට 103ක් තමයි මම නිෂ්පාදනය කරන්නේ. හොඳ සාල් නිපදවීම සඳහා අඩුම වශයෙන් වී මාස 5ක්වත් පරණ වෙන්න ඕන. මේකේ මේ 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 තියෙන ප්‍රශ්නේ දැන් වා හිතන්නකෝ හාල් කිලෝ 165ක් ඕනේ. 103යි මම හදන්නේ. අනිත් 162 95 5ක්වත් නැහැනේ මට 105කුත් නැහැ. එතකොට අනිත් මෝල් ඒ මෝල් වල අනිත් මෝල් ඔය ලොකුයි කියන අනිත් මෝල් ටිකත් ඔය 115 හදයි දවසේ. ඉතින් 150 එන්නේ පොඩි මෝල් වලින්. ඒ පොඩි මෝල් වලට ඒ නිෂ්පාදනය කිරීමට වී නැතිවීම පිළිබඳ තමයි මේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් පොඩි මෝල් කට්ටිය කෑ ගහනවා අපිට වී නැහැ අරලට වී තියෙනවා මේ ණය දීලා තියෙනවා පාසුකම් දීලා තියෙනවා. මේක තමයි මාපියා වාරි චෝදනා කරන්නට ප්‍රධාන හේතුව. ඉදිරි මහමැතිවරණයේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරවීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා. ජයග්‍රාහී ගමනක් යන්නට පුළුවන්. ජයග්‍රාහී ගමන තුල මම ඔබතුමන්ලාට පොරොන්දු වෙනවා මොනෑම් හෝ විදිහකින් මට නායකත්වය ලබා දුන්නොත් මේ රටේ හැම ගමකම හැම කුඩා ගමකම පක්ෂ සංවිධාන ගොඩනගලා මහමැතිවරණයේදී දැවැන්ත දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම තුලින් ඒ වගේම පුළුල් සංධානයක් නිර්මාණය කිරීම තුලින් මහමැතිවරණ ජයග්‍රහණයට අපි නායකත්වය ලබා දෙන්නට ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. මිත්තවරුනි අමතක කරන්නට එපා කැපකිරීම කරපු බොහෝ දෙනෙකුගෙන් අද පලිගන්න. අද දේශපාලන පලිගැනීම් ඉහවහා ගිහිල්ලා තිබෙනවා. රැකියා ශේෂ්ත්‍රයේ වෘත්තිමය ශේෂ්ත්‍රයේ ඒ වගේම මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අද විපක්ෂ පාර්ශවයේ දසදහස් ගණනකට පලිගැනීම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවා. මම කියන්න කැමති අනිවාර්යෙන්ම මේ පලිගැනීම් වලට ලක්වෙන අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් අපි පෙනී සිටිනවා පමණක් නොවේ ඒ අයගේ වගකීමත් බාර ගන්නට අපි කටයුතු කරමු. අපේ මැතිවරණ ව්‍යාපාරයේ සුවිශාල ශක්තියක් අපට ලබා දුන්නා පාටලි චම්පික රණවක මැතිතුමා. එතුමා තීන්දුවක් ගත්ත සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරවන්නට ලොකුම ලොකු හයියක් ලබා දෙනවයි කියලා. විශේෂයෙන්ම මම කියන්න කැමති පාටලි චම්පික රණවක මැතිතුමා වෙනුවෙන් ඊයේ දවසෙත් මම හිටියේ ඒ අදාළ ස්ථානවල පොලිසියෙත් ඒ වගේම උසාවි සංකීර්ණෙත්. අද මට යන්නට බැරි වුණා මේ ස්තුති රැස්වීම මාලාව නිසා. අනිවාර්යෙන්ම එතුමා වෙනුවෙන් පෙනී සිටලා එතුමාගේ නිදහස වෙනුවෙන් අපි නිත්‍යානුකූලව කළ හැකි උපරිම කැපකිරීම කරන්නට අපි බලාපොරොත්තු වෙනවායි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි.
72 ජාතික නිදහස් දින උළෙල මෙවර කොළඹදී පැවැත්වෙනවා. ජාතික නිදහස් දින උළෙල සංවිධානයේ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මෙලෙස අනුමත කරනවා. ඒ අනුව නිදහස් දින උළෙලට අදාළ වැඩසටහන පිළියෙල කර අවශ්‍ය කටයුතු සංවිධානය කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීම සඳහාද මෙහිදී අනුමැතිය හිමිව තිබෙනවා. ඉන්දියානු නාවික හමුදාපති ඇඩ්මිරල් කරම්බීර් සිං අද ශ්‍රී ලංකාවේ නාවික හමුදාපති වයිස් ඇඩ්මිරල් පියල් ද සිල්වා හමු වුණා. ඉන්දියානු නාවික හමුදාපතිවරයා නාවික හමුදා මුලස්ථානයේ වෙත පිළිගැනීමෙන් අනතුරුව නාවික සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනැමුවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් වරුන් හඳුන්වා දෙනු ලැබුවා. හමුදාපතිවරු අතර දෙරට හමුදාවන්ට වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳ ද්විපාර්ශ්වීය වශයෙන් සාකච්ඡා සිදු වූ අතර එම අවස්ථාව සනිටුහන් කරමින් සමරතුලන හුවමාරුවක්ද සිදු කෙරුණා. සුහද හමුවෙන් පසුව නාවික හමුදා මූලස්ථාන සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාවේ ව්‍යුහය මෙහෙයුම් කටයුතු සහ නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් ඉන්දියානු නාවික හමුදාපතිතුමා දැනුවත් කිරීමේ සාකච්ඡාවක් පැවැත්වුණා. සියුදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අද්මිරාල් කරම්බීර් සිං 2019 දෙසැම්බර් මස 21 වන අනිද්දා දින ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේ පැවැත්වීමට නියමිත මධ්‍ය නිලධාරීන් අධිකාරියට පත්කිරීමේ උත්සවයේ ආරාධිතමුත්තා වශයෙන් සහභාගී වීමටද නියමිතයි. රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය අද යළි ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනය වෙත රැගෙන ගියා. අද පෙරවරුවේ ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයේ වෙත රැගෙන ගිය ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් පැය කිහිපයකට පසුව යළි රක්ෂිත බන්ධනාගාර වෙත රැගෙන එනු ලැබුවා. පෙරවරු 10:30ට පමණ ඇය ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයට රැගෙන ඒමෙන් අනතුරුව විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලය හමුවට ඉදිරිපත් කර තිබෙනවා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරිය ලබා දුන් නියෝගයකට අනුව පසුගිය සඳුදා මුල්වරට ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍ය ආයතනයේදී විශේෂඥ මනෝ වෛද්‍ය කණ්ඩායමක් හමුවට ඉදිරිපත් කෙරුණා. මේ අතර ඊයේ පස්වරුවේ ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාව දුරකථනය ඔස්සේ අමතමින් ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ස්විට්සර්ලන්ත විදේශ අමාත්‍ය ඉග්නේෂියෝ කැසිස් දැනුවත් කර තිබෙනවා. රජයට අප්‍රසාදය පළකිරීම සහ සාපරාධී චෝදනාව මත දණ්ඩනීති සංග්‍රහයේ 120 සහ 190 වගන්ති යටතේ අදාළ නිලධාරිනිය අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මිය ශ්‍රී ලාංකික පුරවැසියෙකු බවත් රටේ නීතියට අනුව ඇය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගනු ලබන බවත් ෆ්‍රැන්සිස් මහත්මියට සියලු පහසුකම් ලබා දී ඇති අතර ඇයගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සහතික වන බවත් විදේශ කටයුතු අමාත්‍යවරයා ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යවරයාට ප්‍රකාශ කර ඇති බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය පවසන්නේ. ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිකුත් කර ඇති නිවේදනය පිළිබඳ අවධානය යොමු කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ජාතික නීතිය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදුකර ඇති බවයි. හිටපු ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී කුසුමදාස මහතාට සහ රාජ්‍ය දව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට කොළඹ ත්‍රිපුද්ගල ස්ථීර මහාධිකරණය වැඩ සහිත සිරදඬුවම් නියම කළා. ඒ අනුව විත්තිකාරය මහනාම මහතාට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 65,000ක දඩයක්ද නියම කළ බවත් වාර්තා වුණා. මීට අමතරව විත්තිකාර මහනාම අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 2ක මුදලද දඬනයක් වශයෙන් ගෙවිය යුතු බවද නියෝගයේ සඳහන් වුණා. නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර තිබූ පියදාස දිසානායකටද බරපතල වැඩ සහිත වසර 12ක සිර
පෙරදඬුවම් නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඔහුට රුපියල් 55000ක දඩයක්ද නියම කරනු ලැබුවා. මේ අතර ජාතික තව්හීද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැක පිටත් අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 64 දෙනෙකු ලබන දෙසැම්බර් 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නඩුව අද කැඳ වූ අවස්ථාවේ මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයේ විනිසුරු ඒ.සී. රිස්වාන් මෙම නියෝගය ලබා දී ඇති බවයි සඳහන් කළේ. නුවරඑළිය ජාතික තව්හීද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවටගත් කාන්තම් කුඩි පදිංචිකරුවන් පිරිසක් මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ. පාස්කු ඉරිදුන ප්‍රහාරයෙන් පසු ආරක්ෂකාංශ විසින් සිදු කරන ලද විමර්ශනවලදී මොවුන් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහි දෝෂභියෝගයේ යෝජනාවක් සඳහා වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඡන්ද විමසීම ඊයේ පැවතුණා. එම ඡන්ද විමසීමෙන් ට්‍රම්ප් පරාජයට පත් වුණා. නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීන් 435 දෙනා අතරින් චෝදනා දෙකට පක්ෂව ඡන්ද 230ක් සහ 229ක් වශයෙන් අනුමැතිය හිමි වුණා. මෙම ඡන්ද විමසීමෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය වුවත් ඔහුගේ ජනපති දුරේ අහෝසි වීමට නම් ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත් කර 3-2 වැඩි ඡන්දෙන් සම්මත විය යුතුයි. මෙම චෝදනා දෙකට පදනම් වූයේ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදී අපේක්ෂක ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් හා ඔහුගේ පුත්‍රයා අපකීර්තියට ලක් කිරීම සඳහා යුක්‍රේන රජයේ උපකාර ලබා ගැනීමට ජනාධිපති බලය අයුතු ලෙස භාවිතා කළ බව හෙළිවීම සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට බාධා කිරීමයි. එම චෝදනා යටතේ ට්‍රම්ප්ට එරෙහිව ඩිමොක්‍රටික් පක්ෂය දෝෂාභියෝගයක් සඳහා යෝජනාවක් ගෙනෙනු ලැබුවේ ඉන් අනතුරුවයි. කෙසේ නමුත් ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ ආසන සීයෙන් වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ සතුව ආසන 53ක්ද විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයේ සතුව ආසන 45ක් ස්වාධීන මන්ත්‍රීන් දෙදෙනෙකුගෙන් යුතු නිසා මෙම දෝෂාභියෝගය ජනාධිපතිවරයා ජයගනු ඇති බවට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂකයන් උපකල්පනය කරනවා. ජනාධිපතිවරයා බලෙන් පහ කිරීමට නම් 3-2 බහුතර ඡන්දය අවශ්‍ය වෙනවා. මේ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි වෙත පිටු 6කින් යුතු ලිපියක් යොමු කර තිබෙනවා. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව යුද්ධයක් ආරම්භ කළ බවට ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ලිපිය මගින් නැන්සි පෙලෝසිට චෝදනාවක් එල්ල කර ඇති බව සඳහන්. එමෙන්ම තමාට එරෙහි දෝෂාභියෝගය තුළින් දෝෂාභියෝගය නැමැති අවලස්සන වචනේ වැදගත්කම තවදුරටත් පහළ දමා ඇතැයිද ට්‍රම්ප්ගේ ලිපියේ දැක්වෙනවා. මේ අතර මිචිගන්හි පැවැත්වෙන මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ තමා රැකී අවස්ථා උත්පාදනය කරමින් හා රට වෙනුවෙන් සටන් කරමින් සිටින අවස්ථාවක රැඩිකල්වාදී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඊර්ෂාව සහ කෝපය වපුරමින් සිටින බවයි. එමෙන්ම මෙය තම දේශයේ අනුරුතම හා ලැජ්ජා සහගත පරිච්ඡේදයක් සනිටුහන් කළ බව පවසමින් දවල මන්දිරයේ නිවේදනයක් දෙනිකුත් කර තිබුණා. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ඉතිහාසයේ දෝෂාභියෝගයකට මුහුණ දුන් තෙවන ජනාධිපතිවරයායි. මීට පෙර ඇන්ඩ්‍රූ ජොන්සන්, හබිල් ක්ලින්ටන් මෙම අභියෝගයට මුහුණ දී ඉන් ජය ලැබුවා. පැනමාවේ බන්ධනාගාරයක සිදු වූ වෙඩි තැබීමකින් රැඳවුවන් 13 දෙනෙකු මියගොස් තිබෙනවා. පැනමාවේ අගනුවර ආසන්නයේ පිහිටි බන්ධනාගාරයක රැඳවුවන් දෙපිරිසක් අතරයි වෙඩි හුවමාරුව සිදුව තිබෙන්නේ. කිසියම් කරුණකට එකඟ නොවීම නිසා එකම කල්ලියකට අයත් දෙපාර්ශවයක් අතර වෙඩි හුවමාරුව සිදුව ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. සිදුවීම අතරතුර කිසිදු රැඳවුවෙක් පලා ගොස් නැති බව බන්ධනාගාර නිලධාරීන් පවසන්නේ. වෙඩි තැබීම සිදු වූ බන්ධනාගාරය මධ්‍යම ඇමරිකානු කලාපයේ රැඳවුවන් අතර ගැටුම් සඳහා කූප්‍රකට
බන්ධනාගාරයක් බවත් විදෙස් වාර්තාවල සඳහන්. මේ අතර බන්ධනාගාරය තුළ තිබී පිස්තෝල පහක් රයිෆල් කිහිපයක් ඇතුළු ගිනි අවි රැසක්ද පොලිස් නිලධාරීන් සොයාගෙන තිබුණා. මීට පෙරද එහි තිබී ගිනි අවි රැසක් හමු වී ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. බන්ධනාගාරය තුළට අවි ආයුධ පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාව හා පාකිස්තාන අතර පැවත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද උදෑසන පාකිස්තානයේ කරාචි නුවරේදී ආරම්භ වුණා. පාකිස්තානය පළමුුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. පිටියට පැමිණි ආරම්භක පිතිකරු ෂාන් මසුඩ්ගේ සහ මෙතනින් UTV සිංහල ප්‍රධාන පුවත් ප්‍රකාශය නිමාවට පත්වෙනවා. හෙටත් හමුවෙමු. ඔබට සුබ දහයි රාත්‍රියක්.